අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාසල් කාලයේ සිටම දරුවන් ක්‍රීඩාවලට යොමු කළ යුතුයි අගමැති අවධාරණය කරයි ආර්ථිකය පුපුරන්න කිට්ටු කාල බෝම්බයක් වෙලා සචිත් කියයි පසුගිය රජය වගේම මේ රජයත් මානව හිමිකම් උල්ලංඝනය කරනවා ජවි පෙන් චෝදනා රට තුල පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට රජයේ අවධානය අපිට අහිමි වූ කලාවේ ඉනිමග අකණ්ඩව තුන්වන දිනට දෛනික ආසාදිතීන් 900 ඉක්මවයි ගත වූ පැය 24න් කොවිඩ් මරණ 4ක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාර්ලිමේන්තුව අද පෙරවරුවේ සෙවන දිනටත් රැස් වුණා එහිදී දේශපාලන පරිගණක පිළිබඳ කොමිසමේ වර්තාව සහ පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ කොමිසමේ වර්තාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා පාර්ලිමේන්තුව දැන් පළවෙනි රැස්වීම ඉඳලා මේ වෙනකොට මාස 6ක් ගිහිල්ලා පසුපෙළ මන්ත්‍රීවරු දෙපැත්තම ඉන්න විශාල පිරිසක් ඒ අයට පෞද්ගලික මන්ත්‍රී යෝජනා න්‍යාය පුස්තකයේ තියෙනවා කිසිම දවසක පළවෙනි සිකුරාද ගන්න ඕන හැබැයි උතර ශෝක ප්‍රකාශ ටික අරගෙන පුළුවන් ඉක්මනට මේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා අලුත් මන්ත්‍රීවරුන්ට අත්දැකීම ගන්නත් එක ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවට 2010 අපි එනකොට සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න 3ක් තිබුණා අතුරු ප්‍රශ්න 3ක් තිබුණා පස්සේ ස්ථාවර නියෝග සංශෝධනය කරද්දී ඒක ප්‍රශ්න 2යි දවසකට අතුරු ප්‍රශ්න 2ක් බවට පත් වුණා අද මේ කොරෝනා තත්ත්වයත් එක්ක ශෝක ප්‍රකාශ යෝජනාව ගණිද්දී මන්ත්‍රී තුමන්ලගේ ඥාතීන් පැමිණෙන නිසා ඒ අයට ගෞරව කිරීමක් වශයෙන් අපි අද මේක ඉවත් කළ තිබුණත් මේක මේ ශෝක ප්‍රකාශ අවස්ථාවවලදීවත් මේක පුරාදර්ශයක් විදියට ගන්න එපා අපි ඒ එන අයට උපරිමයෙන්ම ගරු කරමු මියගිය මන්ත්‍රීවරුන්ට උපරිමයෙන්ම ගරු කරමු මොකද මන්ත්‍රීවරුන්ට මේ දෙපැත්තම එකඟ වෙන්න ඇති මරුණට පස්සේ විතරයි මේකේ කවුරුත් පක්ෂභේදෙන්තරව ගුණ කියන්නේ ඉන්නකම් මරා ගන්න ඉන්නකම් මඩ ගහනවා ඉන්නකම් පෞල් ජීවිත ගැන කතා කරනවා මරුණට පස්සේ බෝධිසත්වයෝ වගේ කතා කරනවා මේක හරි ජෝක් එකක් රටට ජෝක් එකක් ඒ නිසා තමයි තරුණයෝ පාර්ලිමේන්තුවෙන් ඈත් වෙලා කෙටි ප්‍රශ්න අහන්න කෙටියෙන් උත්තර බලාපොරොත්තු වෙන්න ඇමතිතුමාලත් කෙටියෙන් උත්තර දෙන්න එහෙම වුණොත් මේ කාලය කළමනාකරණය කර ගැනීම කරගන්න පුළුවන් මේ ප්‍රශ්න වලට පැන දාන පාණ්ඩුවක් නෙමෙයි ගරු කතා නායක ඒ වගේම වෙලාව දෙපැත්තෙම තියෙනවා සමහර ඇමතිවරු දීර්ඝ උත්තර දෙනවා අතුරු ප්‍රශ්න අහන අයත් ප්‍රශ්නෙට වැඩි කතාවල් කරනවා ඉතින් දෙපැත්තම වග කියන්න ඕනේ මම නම් කියන්නේ ඉතින් මම හිතන්නේ මේක අපි අද දැඩගෙන යන්න ඕනේ නැහැ අපේ බුද්ධික මන්තුමා කිව්වා ඉන්නකම් ගහමරා ගන්නවා එහෙම තමයි හැබැයි මැරුණාම ශෝකේ ප්‍රකාශ කරන එක අපේ යුතුයකම සහ වගකීමක් මේ ඔබතුමාලා විපක්ෂයේ අය දැනුවත් කරන්නේ නැහැ මන්ත්‍රීතුමාලාව ඔබතුමාලා ගන්න තියෙන්නේ යම් කිසි ඩිසිප්ලින් එකක් අරගෙන මේ පාර්ලිමේන්තුව ගෙනිච්ච නැත්නම් ඇත්ත වශයෙන්ම මේ රටට යන්නේ වැරදි පණිවිඩයක් හැටියටයි මම දකින්නේ පක්ෂ නායක රැසීමට අපි යාවට අපි කියන හැම දෙයක් මෙතන ඉෂ්ට වෙන්නේ නැහනේ දැන් මේ අවස්ථාවේ මං කිව්වා පාර්ලිමේන්තුවේ කාලි දික් කරන්න කියලා ඒක දුන්නේ නැහැ දේශපාලන පළගෙදීන් වාර්තාවයි පාස්කු ප්‍රහාරයේ වාර්තාවයි අපි ඉදිරිපත් කරන්න කිව්වා තාම ඉදිරිපත් කළා නැහැ ඒක දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව දැන් පුවත්පත්වල සඳහන් වී තිබෙනවා ඒ වාර්තාවේ මාගේ නමද සඳහන් වී තිබෙන බව අතිශය වැදගත් එම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඒ වගේ දෙවෙනි වාර්තාව පාස්කු ප්‍රහාරය ඒතර මට දැනගන්න කැමති මේ සතිය අපි බලාගෙන නැවත නැවත කතා කරන එකේ තේරුමක් නැහැ ඉදිරිපත් කරයි කියලා හැබැයි දැන් සතිය අවසන් දිනේ අද දිනේත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ जनाधिपति कमीशन सभा वार्ता अभी मीट खाली पार्लमेंट मेघन प्रकाश राजे वेणु अभी पुरंदुमाटेमेंपत्कर बरु प्रवृत्ति अर्थ प्रवृत्ति रस प्रवृत्ति नति प्रवृत्ति फल करला प्रचार लमनो नमो धनु कुमार दिशा नायक मेतुमा इट वा ज्येष्ठ के जनाधिपति कमीशन सभा वाल वार्ता पार्लिमेंट इतिहास කරදර කරන්න එපා මිතුමා කරදර කරන්න එපා මන්තිතුමා මේ ගමේ ගියාම අපි දෙන්න හම්බෙලා කතා කරමු මේ සභාවේදී මේ සභාවේදී කරදර කරන්න එපා මිතුමාට පෙර හිටපු ජනතා විමුක්ති පෙරමුණ නායකයන් මම දන්නවා සමහරක් අප ආනයනය කරපු සභාපතිවරුන්ට මරණය දක්වා දඬුවම් දුන්න බව ඉතින් ඒ නිසා අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔබතුමන්ලා අද ආනයන කරුවන් වෙනුවෙන් කතා කිරීම ඇත්තටම මා සතුට වෙන තියෙන කාරණාවක් මම හිතන්නේ ඔබතුමන්ලා
මේ රටේ ආර්ථික ප්‍රගතිය ගැන කතා කිරීමට යොමු වීම ගැන මම සතුටුයි. මොකද මට මතක හිටිය ඔබතුමාගේ නායකයා ඒ කාලේ හිටපු. ඔබතුමා කතා පොඩ්ඩක් ඉන්නකෝ මම කතා කරන එක උත්තරේ මම දෙන්න. ඔබතුමා පොඩ වාඩිලා ඉන්න අහගන්න තප්පරයක්. ඔබතුමා කතා කරද්දී එක එකක් ඔව් අනුර කුමාර ජනනායක මන්තුමා ගරු කතානායකතුමනි අපේ පක්ෂ ඉතිහාසයේ පිළිබඳ ප්‍රශ්නයක් නම් මම අහලා තිබෙන්නේ. මම ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා එකග වෙන නැති මායික. එවැනි ප්‍රශ්නයක් නම් තිබෙන්නේ ඒ ප්‍රශ්නෙට අපි වෙනම සංවාදයක් කරමු. ඒතර කාගේ කාගේ ඉතිහාසය උසගන්න පුළුවන්. හරිද බැඳු ග්‍රීසියේ සල්ලි දැම්මේ කවුද? ප්‍රීති ප්‍රශ්නයක් එතන නෑනේ. ඔබතුමා එමෙතුමා කතා කරගෙන යන්න. ඔබතුමාට මේ ඔබතුමා උපේක්ෂාවෙන් අහගන්න. ඔබතුමන්ලා ඔය වගේ දේවල් කියද්දී මම බොහොම උපේක්ෂාවෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඔබතුමන්ලා ඔබතුමාගේ කතාව කරගෙන යන්න. කියද්දී අපි ඉවසීමෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා පොඩක් ඉගෙන ගන්න ඉවසීමෙන් අහගෙන ඉන්න. මම ඉතාම පැහැදිලිව 22 27 දෙක ඇරද ප්‍රශ්නයක් ඇහුවා ගැසට් නිවේදනයක් පිළිබඳව. තුන මුදල් අමාත්‍යවරයාට පැවරී තිබෙන මේ පිළිබඳ උත්තර දෙන්න. ඊට වෙන වෙන කතා කියනවා නම් ගරු කතානායකතුමනි එක්ක පොඩක් ඉන්න. ඔබතුමා ඔහම ඇසිරින්න එපා. බලාගෙන ඉන්න ඔබතුමාගේ මුලසුනේ කාර්යභාරයගෙන. අඩුම තරම ඔබතුමා එක නතර කරන්න ඕන. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් කියලා මතු කරනකට මට ඉඩ දෙන්න ඕන. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර මුලසුනේ ප්‍රධානිය. මම කැමති ඉතිහාසය ගැන අහනවා නම් ගරු කතානායකතුමනි නංගිලා පර්පචුවල් එකට දාපු හැටි බැඳුම් කරවලින් ගහපු හැටි ග්‍රීසියේ සල්ලි තැම්පත් කරපු හැටි හරිද ගරු කතා මම ඒක විවාදයට ලැස්සේ නෑ මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තිබෙනවා මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තිබුණා ගැසට් නිවේදනයක් ගහලා පැය 6න් ගැසට් නිවේදනයක් කරේ දැන් ඕක උතනින් නතර කරමු මුදල් අමාත්‍යවරු ඕක උතනින් නතර කරමු එමෙතුමා වෙන පැටලෙන්නේ නැතුව කතා කරගෙන යන්න අපි කලබල වෙලා උඩ පැන පැන නැටුවේ නැහැ අපි ඒ ආයේ කතා කරද්දී අපි එයාට කතා කරන්න ඉඩ දුන්නා අපිට කතා කරන්න දුන්නම වේදනාවක් තියනවා නේද ඒක කමක් නෑ අපිට කරන්න දෙයක් නෑ ඒකට ඒගොල්ලෝ දැනගන්නට ඕනේ උපේක්ෂාවෙන් මෙතන හැසිරෙන්න හැසිරෙන විදිහ හරි කැතයි ඒ කාලේ හැසිරෙච්ච විදිහ නෙමෙයි දැන් හැසිරෙන්න ඕනේ මම දන්නවා එතුමාගේ පැරණි නායකයෝ මැරුවා මේ බස් ගිනි තිබ්බා ටී ෆැක්ටරි ගිනි තිබ්බා ඒක ඔක්කොම කරුවා ඒ වුණාට එතුමායි මම කරනවා කියලා මම කියන්නේ නෑ දැන් ඔය අනවශ්‍ය ප්‍රශ්නකට ආයි පැටලෙන්න හැසිරෙනවා අපි ඒකට සන්තෝෂ වෙනවා පාසල් කාලයේ සිටම ක්‍රීඩා වලට සම්බන්ධ වී කටයුතු කිරීමට දරුවන් පෙළඹවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ආනමඩුව කන්නන්ගිර ආදර්ශ විද්‍යාලයේ නවතෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 360ක මුදලක් වැය කරමින් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. සෙසු දරුවන් 2861 දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ 92 දෙනෙකුගින් සමන්විත කන්නංගර ආදර්ශ විද්‍යාලයට මූලිකව පැවති අඩුපාඩු රැසක් මෙම නව ගොඩනැගිල්ල විවෘත වීමත් සමග මගහැරී තිබෙනවා. අද අපේ ආණ්ඩුවේ බලාපොරොත්තු වෙයි අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. මේ මොනතරම් ආශිර්වාද විශ්වවිද්‍යාල विश्वविद्यालय संबंध රාජ්‍ය තුල ක්‍රියාත්මක වන තුන් කොන් සටන හේතුවෙන් රාජ්‍ය පාලනය කඩාවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල්ල ප්‍රදේශයේදී මාති වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය බොරැල්ල තිලකරත්නාරාමේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන රජයේ කටයුතු කරන්නේ ජනතා සේවයක් නෙවෙයි තමන්ට සේවාවක් කර ගැනීම. වර්තමාන ආණ්ඩුව පඹ ගාලක පැටලිලා සිටින ආණ්ඩු ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනවා ආණ්ඩු ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය පාලනයම ගරා වැටිලා රටම කඩා වැටෙන තත්වයකට අද පාත් ආර්ථිකය කඩා වැටිලා ආර්ථික අවදානම එන්න එන්නම ප්‍රබල වෙලා අර ඉංග්‍රීසියෙන් තියෙනවා කියමනක් ටිකින් ටයිම් බම් කියලා දැන් මේ ටයිම් බෝම්බය බෝම්බේ තප්පර කට්ට ටික් ටික් ගාලා යන කොයි වෙලාවෙ ආර්ථිකය පුපුරයිද දන්නේ නැහැ කොයි වෙලාවෙ
ජන සමාජයේ කඩාවැටී දන්න පිපිරී දන්න වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාවලිය තුල වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව තුල අපේ රට බරපතල දෙවන්ත ආර්ථික අවදානමකට ලක් වෙලා සිටිනවා ඉදිරි කාලයේදී උදුම වෙන්න එපා ශීඝ්‍රගාමී උද්දමන තත්වයක් නිර්මාණය වුණ රුපියලේ අගය තුට්ටු දෙකටම බහින්නට ඉඩ තිබෙනවා ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා දක්ෂුන්ගෙන් සපිරි රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි පසුකිය ආණ්ඩුව සමය සිදු වූ ආකාරයටම වත්මන් ආණ්ඩුව තුලත් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි ස්වාධීන ස්වෛරික්ත රාජ්‍යයක් අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලය හොබවන ආණ්ඩුවේ ප්‍රධාන වගකීම අද ගත්තත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා මේ මාධ්‍යවේදීන් එවගේම ෆේස්බුක් මාධ්‍ය හසුරුවපු අය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට කුප්‍රකට සිදුවීම තමයි මහර බන්ධනාගාර සිද්ධි කොරෝනා හැදිච්ච රෝගීන් 11 දෙනෙක් වෙඩි තියලා මරලා දැම්ම. ඒතර අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිද්ධ කරා. ඒ වගේම දේශපාලන පරිගණක පිළිබඳ කොමිසමක් කියලා ඒ බෝඩ් එකට මුවා වෙලා විරුද්ධ මතධර්ම දේශපාලඥයා දඩමීමා කරගත්ත ඉලක්ක කරගත්ත මර්ධනය කරන මෙහුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේවා හරහා අද දවසේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම ගණනාවක් සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේට අපේ රට ඇඟිලි ගහන්න පාර කපන. එයට ඉඩපස්තාව හදනවා මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හරහා. ඉතින් ඒක තමයි දැන් මේ සිද්ධ වෙමින් යන්නේ. පහුගිය ආණ්ඩුවක වර්තමානයේත් හැමදාමත් බලය හොබවන ආණ්ඩුව විසින් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරාම අධිරාජ්‍යවාද බලවතුන්ට හැකියාව ලැබෙනවා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහලා මැදිහත් වීමක් කරා. ඉතින් අදත් ඒ දේ හැමම සිද්ධ වෙනවා. වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට තම කණ්ඩායම කැපවන බව ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී किसीम लेसकिंग मेरठे महाजनता वगे अपेक्षावन इटु नवन तनकट में आंडु तल्वेना पीट कड़ती आने ने एनिसा मेरठे महाजनता व अपिव बालेट पत्करादी अपे अतिकरु जनाधिपत्युमा करे विशाल विश्वास अक्तिबुना अपे अगमेत्युमा करे विशाल विश्वास अक्तिबुना अपे पक्षे प्रतिपत्ति माला वगे विशेष विश्वास अक्तिबुना एनिसा मतमाय अपिट पुलुवंकम लबुने पिट पिट मेरठे देशपालन इतिहास किसुदु देशपालन पक्ष जाग्रहणे नोकल आकारेट प्रादेश सभा मैतिवरण जनाधिपति वर्ण पार्लिमेंट मैतिवरण जायग्रहण विशिष्ट विशेष वर्तमान पोदुजन पेरमुन राज्य बलेट पतिरीम संधा दहादुक्किंदपु अपे आदरणीय जनता अरमुन साक्षात्करण रटवैश्यांगे इतिवासकान तहवर किरीमे मूलिक प्रयत्ने संधा आंडु समग लंगी संबंध वेला अतिकारु जनाधिपत्युमा अगमेत्तुमा बेसिल राजपक्ष मेत्तुमन एक जनता आवश्यकतावान कथा करला ए जनता इष्ट सिद्ध करीमे मूलिक खंडायमक विदियर कटयुतु करन्न एक पार्श मे राज्य महाजन नियोजित अभ्यंतर संवाद निर्माण दायक पार्लिमेंट दायक जनता अभिलाषयान ආරක්ෂා කරමින් ඉටු කිරීමට සමස්යක් විදියට රටගොඩ නැගීමේ කාර්යභාරයේ තුල අලුත් අපේ දායකත්වය වෙනුවෙන් වෙන සංවිධානයක් විදියටයි අපේ මේ එකමුතු අපි හදාගත්. ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිතයින් 942 දෙනෙකු හඳුනා ගැනුණා. අකණ්ඩව තුන්වන දිනටත් මෙලෙස ආසාදිතයින් 900 සීමාව ඉක්මව වාර්තා වීම සිදු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. मेरठीन COVID-19 नव आसादितेन 942 दिनको हंदुना कैनीमटे हकी बुना मेलस आसादितेन अकांडव 900 सीमाव एकमवनु लेबु तेवन दिने ये दिने आई ये दिन वार्तावु आसादितेन अतुरिन 939 दिनकुम वार्तावी तिबुने देशीय वशेन गतवु पैविजी हतरक काले तुलात वैडिम आसादितेन संख्याव वार्तावी तिबुने कोलंब डिस्ट्रिक्टेन एम संख्याव 273ක් ඊට අමතරව ගම්පහ ඩිස්ත්‍රික්කෙන් ආසාදිතෙන් 181 දිනකු සහ මහනුවර
කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 102ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 383 දෙනා දිවයිනේසස දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 73116ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් වලින් 66211 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 6526 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ උඩතලවින්න, කොටහේන, කොළඹ 5 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවැනි විට පුත්කලින් 178087 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. කොවිඩ් මර්ධන රාජකාරීවල නිරත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමාජිකයන් 1362 දෙනෙකු සඳහා ඊයේ දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත මෙරට පුත්කලින් සඳහා ලබා දීම ආරම්භ කෙරුණේ පසුගිය 29 වනදා සිටයි. අපි දැන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉතාමත්ම සාර්ථකව 175,000ක් පමණ දෙනාට ලබා දීලා තියෙනවා. අපිට කියන්න සතුටුයි විශාල සංකූලතා කිසිම දෙයක් අපි දැනට දැකලා නැහැ. ඒ නිසා මේක ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් කියන එක අපට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට අපට විවිධාකාර ඉල්ලීම් ලැබීමෙන් පවතිනවා. පෞද්ගලික අංශයේ ඉන්න වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩල වලින් ඒගොල්ලන්ටත් මේ එන්නත ලබා දෙන්නයි කියලා අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. දැන් ඉස්සරහට අපි සාකච්ඡා කරලා විශේෂ ප්‍රමුඛතා කණ්ඩායම් වලට ලබා දෙන්නත් උත්සාහ කරනවා. ඒකම අපේ බන්ධනාගාරවල ඉන්න නියාමන නිලධාරීන් සහ ඒ කණ්ඩායම් මුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි බලාගෙන යනවා. ඉතින් අපි මේ ප්‍රථම එන්නත අපි සාමාන්‍යයෙන් අරගත්තාම සති 4ක් ඇතුළත දෙවෙනි එන්නත ගන්න ඕනේ කියලා තමයි මුලින්ම අපට ඒ සමාගම් වලින්. නමුත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා විවිධාකාර විශ්වාසදායක අපේ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. මේ එන්නත දෙවෙනි මාත්‍රාව තව පහුවෙලා ගන්න පුළුවන් කියලා. නමුත් ඒක අපි දැන් විශ්වවිද්‍යාල වෛද්‍යුන් සමඟ සාකච්ඡා කරන යනවා. එහෙම කරන්න පුළුවන්ද බැරිද කියන එක. සාමාන්‍යගතව ලබන මාසෙ වෙනකොට අපට තව එන්නත් ප්‍රමාණයක් ලැබෙයි කියන විශ්වාසය අපට තියෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්නත දැන් ලෝක රටවල 22ක පාවිච්චි කරනවා. දකුණු කොරියාව ඇතුළු ඒ එන්නත අපි දැන් ඖෂධ නියාමන අධිකාරියට දීලා තියෙනවා. ඉතා ඉක්මනින් මේක ගැන අධ්‍යයනයක් කරලා අපට ලබා දෙන ලියාපදිංචිය මෙරට ප්‍රධාන ජලාශ තුනක් කේන්ද්‍රය කරගනිමින් පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට පියවර ගෙන ඇති බව රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදී ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනීමට සූර්ය බල සුලං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය මේවන විට පියවර ගනිමින් සිටිනවා. මහවැලි අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නවම ව්‍යාපෘති සංකල්පය වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේවන විට ජලාශයන් තුනක් ලබා දී තිබෙනවා. රන්දිනිකල උඩවලව සහ කලාවැව යන ජලාශයන් මේ වෙනුවෙන් නම් කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි සතිය තුළදී අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතයි. මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියා කරනු ලබන අතර අවම ධාරිතාවය මෙගාවොට් 100ක් විය යුතු බවට මේ වන විට යෝජනා වී තිබෙනවා. මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය ස්ථාපිත කිරීම තුළින් පාරිසරික දීවර හෝ වෙනියම් ගැටලු ඇතිවේදැයි සොයා බලන ලෙසත් එවැනි ගැටලු සහගත තත්වයන් අවම මට්ටමට ගෙනෙමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා. එදී මහවැලි රාජ්‍ය අමාත්‍යතුමත් සමග සහ මහවැලි අධිකාරියත් ඒ වගේම විදුලි බල මණ්ඩලයත් සුනිත් බල ශක්ති අධිකාරියත් අපි සාකච්ඡාවක් පැවැත්තුවා. ෆ්ලෝටින් සෝලා ලංකාවේ ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලයත් එක්ක ඉදිරි සතිය ඇතුළත මේ ලබා දුන්නු ජලාශවල කොපමණ ප්‍රමාණයක ධාර්තාවක් අපට ජාතික විදුලි බල පද්ධතිය ඇති කරන්න එකතු කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ අනුව තව සතියෙන් අපට තොරතුරු ලැබෙනවා මේ ප්‍රධාන ජලාශ තුනක කොතරම් ප්‍රමාණයක් අපට ජාතික විදුලි බල පද්ධතිය එකතු කරගන්න පුළුවන්ද, ඒ සඳහා සම්බන්ධතාවය සඳහා විදුලි බල මණ්ඩලයට කොතරම් ඇස්තමේන්තුවක් දල වශයෙන් එනවද කියන කාරණාව දැනගන්න. පාවෙන සූර්යජනන පද්ධතිය මගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලි එකතු කර ගැනීම අපට යම්කි සාර්ථකත්වයක් එහෙම නැත්නම් අපට ප්‍රතිඵල දකින්න පුළුවන්කම ලැබේ කියලා අපි විශ්වාස කරනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබෙනවා. ඒ මහතා මේ අනුව 56 වන වියෙහි පසු වුණා.
1964 නොවැම්බර් 5 වෙනිදා ජයවර්ධනපුර කෝට්ටේ උපත ලද ජයලාල් රෝහණ මහතා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනයේ හදාරා තිබෙනවා. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් වූ ඒ මහතා ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමට සමත් වුණා. ජයලාල් රෝහණ මහතා විශ්වවිද්‍යාල ගණනාවක ආරාධිත කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර නාට්‍ය හා රංගන කලාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. වේදිකාවෙන් කලාලුවට පිවිසි ජයලාල් රෝහණ මහතා සිනමාව මෙන්ම පුංචි තිරය තුළද කලා හදවත් අති දක්ෂ ලෙස පැහැරගත් රංගන ශිල්පියෙක් වනවා. පිස්සුද මල්ලි මේ එදාරෑ මේ පොඩි බහිම්බස්වීමක් නම් වුණා තමයි. ඊට පස්සේ බැලිනම් මෙන්න මේ ගෑණි ආගිය අතක් නෑ. රංගනයට අමතරව ජයලාල් රෝහණ මහතා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු වේශ නිරූපණ ශිල්පියෙකු ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. කලාලොවට අත්පත් ලැබූ බොහෝ දිනක හට සිය නිර්ලෝභී දැනුම ලබා දෙමින් ජයලාල් රෝහණ මහතා කලාලොව තුල ගුරුතරුවක් වීමද විශේෂත්වයක්. රූපවාහිනී විකාශය වූ ඉසුරු යෝගයේ ටෙලිනා ටෙලි සිත්තමේ මුතුමිනගේ චරිතයෙන් රසික හදවත් දිනාගත් ජයනල් රෝහණ මහතා 2006 වසරේ සුමති සම්මාන උළෙල රාජ්‍ය සම්මාන උළෙල සහ සිග්නි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානින්ද පිදුම් ලැබුවා. वीडियो गने मुलिन्न देने गने में मसीनों क्लिक करना।